අයිබෝවන් ඔබ අදත් එක්ව සිටින්නේ විශ්වාසනීය පුවත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ගෙවියන දවස උණුසුම් කරන පුවත් සිරස්තල වෙතයි දැන් අවධානය. අතේ වැඩ බලන නායකත්වය ඇමති නිමල්ට. බෙහෙත බාලයි කියා කිව්වේ කවුද? ගෙහෙලිය නඩුවේ බෙහෙත් නිෂ්පාදන කරු අධිකරණින් පිමසයි. හොරණ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු පොලිස් වෙඩි පහරින් මරුට. ජනපති අරමුදලේ ශිෂ්‍යත්ව දීමනා ලබන මාසයේ සිට. නල්ලතන්නිය හින්දු කෝවිලේ උත්සවයක කෑම විසවීමක් 120ක් රෝහලේ. මොසැම්බික් මුහුදේ යාත්‍රාවක් කිලේ 90ක් මරුට. හොරණ ද්විත්ව ඝාතනයේ සැකකරු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්කුඩු ජාවාරම්කරුවෙකු වන හෝමාගම හඳයා නැමැත්තාගේ වෙඩිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පාතුක්ක අංගම ප්‍රදේශයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් සිදු කළා. එහිදී අන නොතකා යතුරුපැදියක් දහමනය කළ අතර යතුරුපැදිකරු පොලිසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට උත්සාහ කර තිබුණා. එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. හොරණ තල්ගහවිල ප්‍රදේශයේදී ඊයේ සිදු කළ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති මෙම මියගිය පුද්ගලයා පාදුක්ක මීරියකල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදියයි. ඔහු ගුවන් හමුදා කෝපරල්වරයෙකු වන අතර ගුවන් හමුදා රක කණ්ඩායමේ සාමාජිකයෙකුද වනවා. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ජයකොඩිගේ තනූජ සම්පත් හෙවත් හොමාගම හඳයානමැත්තාගේ වෙඩිකරු ලෙස කටයුතු කර ඇති මෙම පුද්ගලයා ගුවන් හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදීම මෙම ඝාතන සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. බෙහෙතර නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. සාපරාධී ක්‍රියාකාරකමකට ගුවන් හමුදා නිලධාරීන්ගේ ඕනෑම සම්බන්ධතාවයක් පවතිනම් ඒ ගුවන් හමුදාවට බැරෑරුම් ලෙස සලකන බවත් සිද්ධිය විමර්ශනයේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සමීපව කටයුතු කරන බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා. ජනාධිපති අරමුදලෙන් ලබා දෙන ශිෂ්‍යත්ව දීමනාව ලබන මාසයේ සිට ලබා දීමට පියවරගෙන තිබෙනවා. 2022 2023 වසරවල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000කට උසස් පෙළ හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. ලබන මාස සිට මාර්තු හා අප්‍රේල් මාසවල හිඟ වාරිකද සමග මෙම කෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි ජනාධිපති අරමුදල දැනුම් දෙන්නේ. මේ මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් ලෙස මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙනු ඇති. තෝරාගන්නා සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දිනවලදී ජනාධිපති අරමුදලේ නිලවෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු යොදා තිබෙනවා. වැඩි විස්තර ජනාධිපති අරමුදලේ Facebook පිටුවෙන්ද ලබා ගත හැකි. 1 ශ්‍රේණි සිට 11 වන ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා ඇති සිසුන් ලක්ෂයකට පිරිනැමෙන ජනාධිපති අධ්‍යන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් බහර ගැනීමද මේ වන විට අවසන්ව තිබෙනවා. අදාළ නාමලේඛන ලැබුණු පසු ශිෂ්‍යත්ව දීමනා ලෙස මාසකට රුපියල් 3000 බැගින් වාරික 12ක් ලෙස එම ශිෂ්‍යත්ව මුදල් ලබා දීමට නියමිතයි. ලතරුවාට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සාධක කළ නව වේපි ශරමේ නව කුමාරිකා ෂැම්පූ අපේ රටේ දේශගුණයට අපේම කොණ්ඩෙට හේ අප්ලේ කරමුද. නල්ලතන්නිය වාලමලේ හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු ආහාර විසවීමක් හේතුවෙන් 120 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයේ පැවති දන්සලෙන් ආහාර ලබා ගැනීමෙන් පසු ඔවුන්ට වමනය උදරය ආබාධ සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙම පිරිස මස්කලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර කුඩා දරුවන් තිබෙනවා. එන් 25 දෙනෙකු පමණ තවදුරටත් මස්කලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටව ගොස් ඇති බව රෝහල් වාර්තා සඳහන් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසරයකින් හෝ අධීක්ෂණයකින් තොරව ආහාර පාර්සල් 2000ක් පමණ මෙම දන්සලින් ජනතාව වෙත ලබා දී ඇති බවයි මස්කලී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සඳහන් කරන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කීපයක් දැන්
ඔක්තෝබර් මාසයේ වෙනකොට ජනාධිපතිවරයෙක් මේ රටේ පත් වෙන්නට ඕන ඒ සඳහා මම විශ්වාස කරනවා අපි සූදානම් වෙන වෙලාවේ අපිත් එක්ක තරඟ කරන්න සමෝ යන්නට කිසිම බලවේගයකට පුළුවන් කමක් නැහැ සජිත් ප්‍රේමදාස මහත්තුමා එක පැත්තකින් ගම්බටා යන ජනතාව ඉන්නේ අපිත් එක්ක සජිත් ප්‍රේමදාස කට්ටිය එකතු කරනවා ජනතාව නෙමෙයි අර කවදත් ඡන්දයක් කිට් වෙනකොට නේද ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පයින් සෙට් එකක් ඉන්නවා ඒ සෙට් එක මීයේ වෙනද ගත්ත නාල ගොඩ හේව කලින්ම ගත්තා කොරෙන් පැනලා ගියාට නිල වශයෙන් කසාදේ රසං කරේ ඊයේද කුඩු පෙරේදා अवश्य पक्ष देश पालने आर्थिक युद्ध गुड़गत आर्थिक युद्ध ජනාධිපතිවරයාගේ කවුද නායකත්වයට එන්නේ කවුද අපි ඉදිරිපත් කරන්න කියන එකට දැම්ම අපි කලබල විය යුතු නැත්තේ දැනටත් අපේ පක්ෂයේ අවශ්‍ය කෙනාව නිර්මාණය කරන්නට ඒ ශක්තිය ගොඩනැගිලා තියෙනවා අපි පැහැදිලිවම කියන කාරණේ තමයි අපි නම් කරන අපේක්ෂකයා කුමන අපේක්ෂකයාද ඒ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා අපි වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අපි රට නැවත වරක් හදාගත්තා බලන්නකො සජබේ ඉඳලා අපේ පැත්තට ආපු කොච්චරක් ඉන්නවද කියලා අපි කොයි වෙලාවක ගිවිසුම් අස්සම් ගන්න මොකක් නැ ඡන්දේ ප්‍රකාශයට පත් කරලා පස්සේ සම්දානයක් හදලා අපි වෙනවා කොච්චරක් අපිත් එක්ක ඉන්නවද කියලා පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුද්දේ ආහාර පානවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන නිසා ඒ සඳහා රජයේ සහ පාරිභෝගික අධිකාරියෙක්ව ජනතාවට සහන ලබා දීමට කටයුතු කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. තව දවස් 5කින් 6කින් මේ රටේ ජනතාව බහුතරයක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනවා. හැබැයි මේ වෙන විටත් පාරිභෝගිකයන්ට කිසිදු සහනයක් ලැබිලා නැහැ. ඩොලරේ අගය අඩු වෙලා තියෙනවා. ඒ නිසා එහි සැබෑ වාසිය තවමත් මේ රටේ පාරිභෝගිකයන්ට ලැබිලා නැහැ. එළවලු මිල අඩු වෙලා තිබෙනවා. අඩුීමේ වාසිය පාරිභෝගිකයන්ට දෙන්න ආපනශාලා හිමියන් කටයුතු කරලා නැහැ. බත් පාර්සලයක් රුපියල් 400යි 600යි. බොන්ජි කිලෝයක රුපියල් 100යි. ගෑස් මිල අඩු වෙලා තිබෙනවා. කොයි බේකරියද? කොයි ආපනශාලාවද? ඒක ආහාර මිල අඩු කරන්න කටයුතු කරේ. 2023 2022 ගත්තාම සාපේක්ෂව අවුරුදු කෑම මේසේ මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජනතාවට තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඒ චාරිත්‍ර වාරිත්‍ර නිරත වෙන්න තිබෙන අවස්ථාව තහවුරු කරගන්න නම් වෙළඳ පොලේ භාණ්ඩ මිල අඩු වීම කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස ජේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමකදී මෙම පත්වීම සිදු කර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දුරේ දරෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම දුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණයේ පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළා. එම පසුබිම හබුපේ පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවක් මත ඇති බැවින් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. පදනම් ආයතනයේ පැවති රැස්වීමට පක්ෂ නියෝජිතයන් මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගී වී සිටියා. මට ඔක්කොම ජනාධිපති ධුරයට ඉල්ලන්න කිව්ව වෙලාවේ 2015 මම බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ව ගෙනාවා. ලොකු බලාපොරොත්තු ඇතුවා. එයා රටත් කාලා වක්ෂෙත් කෑවා. ඉතින් ඒ වෙච්ච වැරද්ද අද නිවැරදි කෙරුවා. නිදහස් පක්ෂයේ යලි ගොඩ එයි කියලා හිතනවද ඔබතුමිය මේ තත්ත්වෙත් එක්ක? ස්ථිරව පුළුවන්. ඔබතුමිය ඒකට මැදිහත් වෙනවද? නැත්තම් මගදී ඔබට උදව් කරනවා. දැන් මේ වැඩ බලන මහලේ සභාපතිතුමා පක්ෂයේ හරියට ගෙනියයි කියලා ඔබතුමියට විශ්වාසයක් තියෙනවද? එහෙම නැත්තම් දාන්නේ නෑනේ. දැන් මෛත්‍රීපාල නේද නැතුව අපලා අපේ මෛත්‍රීපාලට තරන් යන ඉඩ දෙයිද? මෛත්‍රීපාලකෙන් අපි අහන්නේ නෑනේ. මොකද්ද මේ වෙලාවේ? අර කොහොමද චෝදනා කරනවා මේක ආණ්ඩුවට වෙච්ච ද ඕන විදිහට මේ ශ්‍රී ලංකා දාස්ක පදන් හදනවා කියන්නේ? නෑ ඒක ඕන දෙයකට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ක්‍රියාවෙන් තමයි ඒක බලන්න ඕනේ. ඉතින් ඒ නිසා මොනම ආකාරයකටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදියට තීන් තීන්න ගන්නවා මිසක ඔය එකෙක්ිනට ඕන විදියට තීන් තීන්න ගන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයෙක් පත් කර ගැනීම සාධාරණද? නීත්‍යානුකූලව එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඔබතුමාලා මේක කරගෙන යන්න දෙයිද? නෑ ඉතින් බලමු අපි. අපි පක්ෂයේ වෙනුවෙන් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඉතින් මේ නිසා මම හිතන්නේ අපට මොනම ආකාරයකවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ අපේක්ෂාව මේක. මේ පක්ෂයට හරි ආදරේ රටේ ජනතාව. ඉතින් මේ නිසා අද මේ පක්ෂය ඉතාමත්
පල්ලෙහා මට්ටමකට වැටලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ යුගයේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉටු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතර අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන් තලිගේවන්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පක්ෂ තනතුරු අත්හිටු වීමට ගනු ලැබූ තීරණේ ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 24 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. පක්ෂ තනතුරු වලින් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි කැඳවූ අවස්ථාවේ කොළඹ දිසා අධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ. කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව පක්ෂ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එය බල ශුන්‍ය බවට තීන්දුවක් ලබා දෙන සත් ඉල්ලා මහින්දමරවිර මහතා ඇතුළු පිරිස මෙම පැමිණිල්ල කොණු කර තිබුණා. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වේ නොසලකා ආහාරිනවා. ඒත් ඒ අනිවාර්යම සැලකිය යුතු තත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්ත ආලේපය වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. මේ කෘෂි මේ අගේ කොණ්ඩේ අනේක පෞලයටත් ප්‍රශ්නයක්. දුවේ මේ කොමාරිකා කොණ්ඩේට හරි හොඳයි. දුවේ මේ කී කිරින්දිය කොණ්ඩෙට හරි ගුණයි. මෙච්චර ගොඩකොල ඔයාට කොණ්ඩේ ගන්න. ඇයි මේ කරපින්ජා? මේ කොණ්ඩෙට જાති කීයක් නම් ගන්නද? ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස් වලට ලබා දෙනවා. සුභා ගුණයෙන් පෝෂණීය කෙස් කලමකට කුමාරිකා හෙයා ඔයිල්. කිරි සහ ආමන්ඩ් සාරය පිරි නව වෙල්වට් මිල්ක් ඇන් ආමන්ඩ්. කිටි අපි තම මේ වගේ සොෆ්ට් වෙමුද? නව වෙල්වට් ජීවෙන් පිරි සොෆ්ට් සමකට. සෙන්සොඩයින් රැපිඩ් රිලීෆ් සමග දන්ත සංවේදීතාවේ පරදන්න. සායනිකව සහතික කළ සහනීය තත්පර 60කදී ක්‍රියාකාරී වෙයි. ශ්‍රී ලාංකීය කොණ්ඩෙටම සුවිශේෂී කුමාරිකා හෙයා ඔයිල් මේ හැම ස්වභාවික අමුද්‍රව්‍යකම පෝෂණය ඔබේ හිස කෙස් වලට ලබා දෙනවා. සුභා ගුණයෙන් පෝෂණීය කෙස් කලමකට කුමාරිකා හෙයා ඔයිල්. බාල ඖෂධ භාවිතයෙන් මියගිය සහ දැඩි සංකූලතාවන්ට ලක් වූ රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මහත්මිය, මාලිකාකන්ද මහේස්ත්‍රාත්, ලෝචිනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය වෙත දැනුම් දුන්නා. හිටපු අමාත්‍ය කෙහෙළිය රබුකැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මේ බව දැනුම් දුන්නේ. රෝහල් වලට බාල ඖෂධ සැපීම තුලින් විශාල දූෂණයක් සිදු කළ බවට පැමිණිල්ල සිදු කළ අල්ලස දූෂණයේ සහ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී කරුණු දක්වමින් සඳහන් කළේ මෙම බාල ඖෂධ භාවිතයෙන් මියගිය පුද්ගලයන් තිදෙනෙකුගේ තොරතුරු තමන් රහස් පොලිසිය වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අධිකරණින් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ මෙවන විටත් රහස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ බෙහෙත් නිෂ්පාදන ආයතනයේ හිමිකරු ලෙස හැඳින්වෙන පළමු විත්තිකරු සුදත් ජානක ප්‍රනාන්දු විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ තමන්ට විරුද්ධව සිදු කරන චෝදනා අසත්‍ය බවයි. තමුන්ගේ ආයතනයෙන් නිකුත් කරන ලද ඖෂධ බාල බව සඳහන් කළද ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයකින් සනාථ කර නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළා. මෙතර නඩුවේ 10 වන සහ 11 වන සැකකරුවන්ගේ අප අයදුම් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීම ලබන 10 වන දාට කල් තිබූ මහේස්ත්‍රාත්වරිය ඔවුන් එදින දක්වා රිමාන්ඩ් බහරයට පත් කළා. අනතුරුව කෙහෙළිය රබුකැල මහතා ඇතුළු සෙසු සැකකරුවන් ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. උත්සව සමයේදී හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්යානි සොයිසා මහත්මිය ඉල්ලීමක් කරනවා. අනතුරු වලින් 85%ක්ම නොසලකිලිමත් භාවය නිසා සිදුවන ඒවා බවද ඒ මහත්මිය පවසනවා.
සමට ඔබ පාරට බහින රියදුරෙක් වශයෙන් වෙන්නට පුළුවන් මගියෙක් වශයෙන් වෙන්නට පුළුවන් පදිකෙක් වශයෙන් වෙන්නට පුළුවන් නමුත් අමතක කරන්න එපා විශේෂයෙන් මෝටර රථ අනතුරු එහෙම නැත්නම් යතුරුපැදි අනතුරු වලින් සිදුවන අනතුරු ඉතාමත් බහුලව සිදුවන කාලයක් හැටියට මේකත් හඳුන්වන්නට පුළුවන් මොකද මහපාරේ අනතුරු ගැන අපි සැලකිලිමත් නොවන්නේ නම් 85%ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක නිසායි පුද්ගල හේතු සාධක අවම කරන්න පුළුවන් නම් මහපාරේ 85%ක්ම අනතුරු ඔබට අවම කරන්නට පුළුවන් විශේෂයෙන් මේ කාලෙදී ගිනිකෙලි අනතුරු අපි දන්නවා ගිනිකෙලි අනතුරු කොහෙත්ම අතේ තියෙන පත්තු කිරීම සුදුසු වන්නේ නැහනේ වැඩුණු දරුවෙක් වුණත් ගිනිකිලි භාවිතා කිරීමේදී දෙමව්පියන්ගේ අධිෂ්ඨාන යටතේ මේවා ක්‍රියාත්මක විය යුත්තේ මේ හැම ගැනක්ම සැලකිලිමත් වුණොත් තමයි අලුත් අවුරුද්ද අලුත් ඉදිරියට ඔබට ගත කරන්නට හැකියාවක් තියෙන්නේ යාපනයේ සහ කිලිනොචි දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි යුද හමුදාව ක්‍රියාවට නංවා ඇති එම වැඩපිළිවෙලෙන් විශාල පිරිසකට මේ වන විටත් සෙත සැලසී තිබෙනවා. යුදගැටුම් හේතුවෙන් අවතැන් වූ පෞල් යලි පදිංචි කරවීමේදී හා අඩු ආදායම් ලාභී පෞල් නගා සිටුවීම වෙනුවෙන් යුද හමුදාව තම දායකත්වයේ අකණ්ඩව ලබා දෙමින් සිටිනවා. එහි එක් අදියරක් ලෙස ස්ථීර නිවාසයක හිමිකම් නොමැති අසරණ පෞල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමටයි කටයුතු කෙරුණේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මග පෙන්වීම මත ක්‍රියාවට නැංවුණ එම වැඩපිළිවෙල යටතේ මේ වන විටත් ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 780කට අධිකයි. යාපනය පළාතෙන් ගෙවල් 780කට වඩා නිර්මාණය කරලා තියෙනවා හමුදාවේ ශ්‍රම ශක්තිය භාවිතයෙන්. බයිසිකල් 5000කට වඩා ළමයිට දීලා තියෙනවා. සපත්තු දීලා තියෙනවා. පාසල් උපකරණ නිරන්තරයෙන් දීලා තියෙනවා. මම දන්න විදිහට දත්තයන් ඉදිරි 20000කට වඩා ළමයිට ඒ වගේ අවස්ථාවල් දීලා තියෙනවා. විභාගවලට යනකොට දරුවන්ට අවශ්‍යයවලුන්ට ආහාර සහ අනිත් අවශ්‍ය සැපවුණුත් ලබා දෙමින් ඔවුන්ට දිරිමත් කරනවා අධ්‍යාපන කටයුතු සඳහා. මෙසේ අංග සම්පූර්ණ නව නිවාස තමන්ට ඉදිකිරීම සම්බන්ධයෙන් නිවාස ලාභීන් දැක්වූයේ මෙවන් අදහසක්. ඇත්තටම අපි ගයක් නැතුව පුදුම දුකක් වින්දේ. හමුදාවේ මහත්වරු ඒ දුක දැකලා මාස ගානකින් වටින ගයක් අපිට හදලා දුන්නා. දැන් දරුවොත් එක්ක බයක් නැතුව වැටිලා ඉන්න තැනක් තියෙනවා. හමුදාවට ස්තුති කරන්න මට වචන නැහැ. යුද්ධෙන් පස්සේ අපේ ප්‍රදේශයේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳන්න හමුදාව ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ අය ජනතාවත් එක්ක එකතු වෙලා මෙමගේ වැඩසටහනක් කරන එක රාජ්‍ය නිලධාරීන් විදියට අපටත් ලොකු ශක්තියක්. අපි හිටියේ පුංචි පැලක. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට හමුදාව අපට උදව් කළා. ගේ හදලා දුන්න විතරක් නෙවෙයි අපේ අනිත් අඩුපාඩුත් හොයලා බලලා ඉගෙන ගන්නත් උදව් කළා. කුලි ගෙදර තමයි දිගටම හිටියේ. මට කුලි ගෙවන්නත් මම මොකද අවුරුදු දෙකක බබෙක් එක්ක මම ගොඩාක් අපහසුයෙන් ජීවත් වුණා. මම මේ සෙහෙළු හමුදාවට මම ස්තුති වන්දනා මේ මොහොතේදී. බොහෝ පිරිසකට හිසට සෙවණක් ලබා දීම අරමුණු කරගනිමින් රණවිරු දෑත් වලින් මෙවැනි නිවාස ඉදිකිරීම තවදුරටත් සිදුවන්නේ රජයේ උතුරේ සිදු කරන සංවර්ධන ක්‍රියාවලියට සහයක්ද ලබා දෙමින්. රසවත්කම් අලුත් වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා ටියාරා. රත්ති කිරිපිටි හෝ කිරිතේ පැකට් වල ඇති එල් අකුරින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777 743 743ට SMS කරන්න. රත්ති නුවණකාර අවුරුදු වාසී. වසන්ත සමය එළඹෙද්දී වැලිමඩ ඇතුළු ප්‍රදේශ රසකම මල් අලවිය සඳහා වැඩි අවධානයක් යොමු කරනවා. පසුගිය වසරේදී අපේක්ෂා කළ තරම් අලවිය සිදු නොවුනත් මෙවර මල් සඳහා හොඳ අලවියක් අපේක්ෂා කරන බවයි මල් වගාකරුවන් පවසන්නේ. මෙවර වසන්ත සමයේදී ඒ වෙනුවෙන් හොඳ සූදානමකින් සිටින බවයි වැලිමඩ මල්ගොවීන් පවසන්නේ. වැලිමඩ කැප්පෙටිපොළ බෝගහකුඹුර ආදී ප්‍රදේශවල පවුල් 500ක් පමණ සිය ජීවනෝපාය ලෙස මල් අලෙවි සිදු කරනවා. සංචාරකයන්ගේ පැමිණීම මේ වසරේදී ඉහළ යාම හේතුවෙන් මෙවර හොඳ ඉල්ලුමක් අපේක්ෂා කරන බව ඔවුන් පවසනවා. සීසන් එක බලාගෙන තමයි ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි කරන්නේ. ගියවදේ නම් ගොඩාක් අපිට බිස්නස් පාඩු වුණා. අපි මල් හැදුවා, විකුණුම් කරගන්න බැරි වුණා, විසික් කරා අපි ගොඩාක්. මේ අවුරුද්දේවත් එහෙම සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන් අපි පළ හදනවා. බෙහෙත් පොහොරේ, බෙහෙත් වර්ග,
පොහොර වර්ග ඉටිරෙදි මේ පොලිතින් මේ පැකට් කරන ඒවා මේ ටනල් එකට දාන පොලිතින් එකේම සෑහෙන්න මිලයි ඉතින් මිලත් එක්ක ඉතින් අපිට ගොඩාක් අමාරුවෙන් තමයි අපි මේ දේ කරගෙන යන්නේ මේ සැරේවත් සීසන් එකට ලොකු ඉල්ලුමක් තිබුණොත් හොඳයි ඉතින් සාමය හා සංහිඳියාව තේමා කරගනිමින් යුද හමුදාව සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයක් පුනරින් ප්‍රදේශයේදී පැවැත්ුණා प्रदेश चनकुटस्वल समगे हा संहिंदा वर्धनी किरीमी अरमुनि पंसे पनास देवन बलसेना मकिन मेमालुत्तावरुदुत्सव संविधान करतिबुने बलसेनाधिपति ब्रिगेडियर डीएसएस रदलकी महता के मूलिकात्वे पनास्पस्विनी सेनांकाधिपति मेजर जनरल आरकेएनसी जयवर्धन महता के मकपेन्वीमीन संविधान करतेवु मेमालुत्तावरुदु उत्सवेट प्रधान आराधित्यालेस एक्वसिटिये यापने आरक्षक सेना आज्ञापति मेजर जनरल चंदन विक्रमसिंह महताय जनक्रीडा रसक करतेवु मेम अलुत्तावरुदु उलेल सांस्कृतिकांग रसकिंद वर्णवत् पुणा रस सिटि पिरिस वेनुवेन संगीत प्रसंग्यक्त पवति अतर प्रदेश विशाल पिरिसक मीट एक्वसिटिया चीने बेजिंग नगरे दीद सिंहल हिंदू अलुत्तावरुदु उत्सवयक् पवत्पुणा चीने श्रीलंका तानापति कार्यालय श्रीलंका चीन आर्थिक अध्यापन सह सांस्कृतिक संगमे सह इरट वेसेन श्रीलांकिक प्रजावेक्वै ए संविधान कर तिबुणे वेडबल तानापति के योगनाथन जनाधिपति माध्याध्यक्ष जनरल धनुष्क रामनायकन महत्तुरुन्नतुल पिरिसक्द एम अवस्थावट एक्व सिटिया विविध सांस्कृतिकांगवलिन उलिल वर्णवत्तुणा